තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන්. නවයේ ශ්‍රේණිය 6 වෙනි පාඩම. ඉතින් අපි මේ සියලුම සාකච්ඡාවන් සමග සම්බන්ධ වෙන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් කියලා. මේ හැමදේම දන්නෝ. ඉතින් අපි බලමු. ඔව් මෙන්න මේ විදිහට YouTube එකේ ටයිප් කරන්න. YouTube එකේ සර්ච් කරන තැන පිරිවෙන V අකුර W අකුර ගහන්න එපා. මේ විදිහට ගහලා ටයිප් කරලා බලන්න ඒකේ ඔයාලට යටින් බලන්න පුළුවන් හෝම්, වීඩියෝස්, ප්ලේලිස්ට්ස් ඔය විදිහට දැක ගන්න පුළුවන් බලන්න පුළුවන්. ඒකේ වීඩියෝස් කියන එක මෙහෙම බලන්න. දුරකථනයෙන් නරඹනවා නම් ඒත් වීඩියෝ කියන මේ වීඩියෝස් කියන එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපි දැනට නිර්මාණය කරලා තියෙන සියලුම පාඩම් ඉතාමත් පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩවුන්ලෝඩ් කරගෙන බලනවා නම් එහෙම බලන්න පුළුවන්. ෆෝන් එකේ තාවකාලිකව ඩවුන්ලෝඩ් කරගෙන බලනවා නම් එහෙම බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් දිගටම මේ ඩවුන්ලෝඩ් කරලා පෙන් එකකට හෝ මොකයකට හරි අරගෙන පාවිච්චි කරන විදිහේ ක්‍රමවේදයක් හදා ගන්න පුළුවන් නම් ඒ ආකාරයටත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගොඩාක් දහම් අධ්‍යාපනික සාකච්ඡාවන් අපේ නාලිකාව ඔස්සේ ඔබට ලැබිලා තියෙන බව මතක් කරනවා. ඉතින් එහෙමනම් අපි බලමු. සාකච්ඡාව ටිකක් කල්ගත වේවි මේ සාකච්ඡාව සඳහා. ඒකට හේතුව තමයි රතන සූත්‍ර දේශනාව සම්බන්ධයෙන් අර්ථ පැහැදිලි කර ගැනීමක් සහිතව මෙතනදී සාකච්ඡාවන් අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒත් හැකි ඉක්මනින් මේ සාකච්ඡාව නිමා කරන්නට අපි අදහස් කරනවා. හොඳයි බලමු පළවෙනිටම රතන සූත්‍රය ඇතුළත් කුද්දක නිකායට අයත් ග්‍රන්ථ දෙක රතන සූත්‍රය ඇතුළත් වෙලා තියෙන කුද්දක නිකායට අයිති ග්‍රන්ථ දෙකක් තියෙනවා. කුද්දක නිකායට ග්‍රන්ථ 15ක් අයිති. ග්‍රන්ථ 15ක් කුද්දක පාඨ ධම්මපද උදානීතියුත් එක ඔය විදිහට පොත් 15ක් තියෙනවා. ඒ පොත් 15ෙන් කුද්දක පාඨ කියන පළවෙනි පොතේත් සුත්තනිපාත කියන පොතේත් මේ රතන සූත්‍ර දේශනාව ඇතුළත් වෙලා තියෙනවා. කුද්දක නිකායේ පොත් දෙකක කොටස් දෙකක රතන සූත්‍රය ඇතුළත් වෙලා තියෙනවා. ඒක විශේෂ කාරණයක්. රතන සූත්‍ර දේශනාව කුද්දක පාඨ සහ සුත්තනිපාත කියන කුද්දක නිකායට අයිති කොටස් දෙකේම ඇතුළත් වෙනවා කියලා මතක තියාගන්න. පිරිත් පොත් වහන්සේට ඇතුළත් තුන් සූත්‍රයෙන් එකකි. ඔව්. තුන් සූත්‍රය කියන්නේ මහා මංගල සූත්‍ර දේශනාව, රතන සූත්‍ර දේශනාව සහ කරණීයමෙත්ත සූත්‍ර දේශනාවනේ. ඉතින් ඒ අතරින් රතන සූත්‍ර දේශනාව පිරිවානා පොත් වහන්සේගේ එහෙම නැත්නම් පිරිත් දේශනාවේ තුන් සූත්‍රයේහි එහෙම නැත්නම් මහා පිරිතේ එක සූත්‍ර දේශනාව. රතන සූත්‍රය දේශනා කිරීමට හේතුව වුණේ කෙටියෙන් අපි දක්වලා තියෙන්නේ බුද්ධ කාලයේ වජ්ජි රාජධානියේ අගනුවර වෙච්ච විශාලා මහනුවර ඇති වුණා තුන්බියක්. අන්න ඒ තුන්බිය දුරු කිරීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව දේශනා කළේ. බුද්ධ කාලයේ වජ්ජි රාජධානියේ අගනුවර වෙච්ච විශාලා මහනුවර ඇති වෙච්ච තුන්බිය දුරු කිරීම සඳහා. මොකක්ද මේ තුන්බිය? ඊළඟට අපි බලමු. දුර්භික්ෂ බය, රෝග භය, අමනුෂ්‍ය බය. දුර්භික්ෂ බය, රෝග භය, අමනුෂ්‍ය භය කියන බිය තුන තමයි තුන් බිය කියලා කියන්නේ. හරි, ඊළඟට පස්වෙනි අංකය. තුන් බිය දුරු කර ගැනීමට සාකච්ඡා පැවැත්වූ වජ්ජි රජ දරුවෝ මගධයේ බිම්බිසාර රජුට දන්වලා තුන් බිය ඇති වුණාට පස්සේ ඒ වෙනකොට මගධයේ රජ කරමින් හිටිය බිම්බිසාර රජතුමා වජ්ජි රජවරු ගිහිල්ලා දැන් විශාලාභයේ ඇතිවෙච්ච මේ තත්ත්වය ගැන මගධ රජතුමාට වජ්ජි රජවරු වජ්ජි රාජ්‍යයේ රජවරු ගිහිල්ලා කියනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරවා ගැනීමට කටයුතු සැලසුවා. මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒකට මොකක්ද ගන්න පිළියම? මහා දුර්භීක්ෂයක් ඇති වෙලා තියෙන්නේ, තුන් බියක් ඇති වෙලා තියෙන්නේ. මිනිසුන් විනාශයට පත්වෙමින් ඉන්නේ. මිනිසු මැරෙනවා, කන්න බොන්න නැහැ, වතුර නැහැ, එක එක විදිහේ මේ ලෙඩ රෝග, මේ කියන දුර්භීක්ෂය, රෝග බිය, ඒ වගේම දුර්භීක්ෂය
ඒවගේම රෝග බිය නිසා තනින් තන මිනිස්සු මැරුණට පස්සේ ඒවත් එක්ක අමනුෂ්‍යෝ පැමිණෙන්නට පටන් අරගෙන තියෙනවා පැමිණලා ඉන්නවා ඉතින් ඒ නිසා ඒ තත්ත්වය වළක්වා ගන්න මොකද කරන්නේ කියලා රජවරු අතර ලොකු සාකච්ඡාවක් පැවැත්ුණා සාකච්ඡාවක් පවත්වලා වජ්‍ර රජවරු ගිහිල්ලා මගදී බිම්බිසාර රජතුමාට මේ ගැන සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේ විශාල මහනුවරට වැඩම වීමත් සමග ඇති වූයේ කුමක්ද ඔව් මගදී රජතුමා වජ්‍ර රජවරු මේ හැමෝම එකතු වෙලා බුදුරජාණන් වහන්සේව විශාල මහනුවරට වැඩම කරවාගෙන එනවා මේ තුන්බිය දුරු කර ගැනීම සඳහා අන්න එතනදී අසිරිමත් සිදුවීමක් සිද්ධ වෙනවා ඒ තමයි මහා වැසි වැස නගරයේ පවිත්‍ර වීම මහා වැස්සක් වහිනවා වැහැලා නගරයේ පවිත්‍ර වුණා රතන සූත්‍රය සජ්ජායනා කරමින් නුවර වටා පිරිත් පැන් ඉසින ලද්දේ ආනන්ද හිමියන් විසින් ආනන්ද හාමුදුරුවන් වහන්සේ විසින් තමයි බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම ඇතිව තුන්බිය දුරු කිරීම සඳහා පිරිත් දේශනාවන් පවත්වමින් නගරයේ ප්‍රදක්ෂින නගරයේ පුරාම පිරිත් පැන් ඉසින්නට යෙදුනේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ හොඳයි ඊළඟට අපි බලමු මේ රතන සූත්‍ර දේශනාවේ එක එක ගාථාවට අනුව අර්ථ කියන්නේ කොහොමද කියලා. මං හිතන්නේ දුවදරුවන්ටත් ගොඩක් දෙනෙට මේ සූත්‍ර දේශනාව පාඩම් ඇති. වැඩිහිටි අයටත් ආචාර්ය මණ්ඩලවල ඉගැන්වීම් කරන හැමෝටම මේක වැදගත් වේවි. බෞද්ධය වෙච්ච අපි හැමෝටම පහුගිය කාල සීමාවේදී විශේෂයෙන් සාකච්ඡා කරපු පිරුවන්පත් වහන්සේ තුලත් සුවිශේෂිත පිරිත් දේශනාවක් තමයි මේ රතන සූත්‍ර දේශනාව. ඒ නිසා අපි බලමු මේ සූත්‍ර දේශනාවේ සුවිශේෂත්වය තේරුම් ගන්නට මෙහි තිබෙන අර්ථ කොහොමද කියලා. යානීද භූතානි සමාගතානි භුම්මානිව යානිව අන්තලික්කේ. සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතා. යානි ඉද යානීද කියන එක යානි ඉද යම් ආකාරයකින් මෙහි කියන එක මේ ලෝකේ මෙහි කියලා කියන්නේ විශාලා මහනුවර භූතානි සමාගතානි භූතානි රස්සූවා වූ සත්වයිනි බුම්මානිවා යානිව අන්තලික්කේ පිමහෝ යානිව අන්තලික්කේ අන්තරීක්ෂේ අහසෙහි සිටින බුම්මානිවා බුම්මාටු දෙවිවරු එවගේම අහසෙහි ඉන්න දෙවිවරු ආකාශචාරී දෙවිවරු ඒ විදිහේ යම්කිසි සත්ව විශේෂයක් ඉන්නවා නම් සබ්බේව සියලු දෙනාම සුමනා භවන්තු සබ්බේව භූතා සියලුම සත්වයෝ සුමනා භවන්තු යහපත් සිත් ඇත්තෝ වෙත්වා යහපත් සිත් ඇත්තෝ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා ඊළඟට අතෝපි තවද සක්කච්ච සුනන්තු භාසිතං භාසිතං සක්කච්ච සුනන්තු භාසිතං දේශන ලබන දෙය සක්කච්ච සුනන්තු සකසා අසත්වා එහෙමයි ප්‍රකාශ කරන්නේ ඒ කියන්නේ යම්කිසි සත්ව විශේෂයක් මේ ස්ථානෙට පැමිණලා ඉන්නවා නම් අහසේ හෝ පොළවේ ඉන්නේ හැමෝම මේ දේශනා කරන දේශනාව අසත්වා කියලා යහපත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඊළඟට තස්මාහි භූතානි සාමේත සබ්බේ. සාමේත සබ්බේ. මෙත්තං කරෝත මානුසියා පජාය. දිවාච රත්තෝච හරන්ති යේ බලින් තස්මාහි නේ රක්ඛත අප්පමත්තා. තස්මාහි එහෙයින් භූතානි සාමේත සබ්බේ. සබ්බේ සාමේත සියල්ලෝම අසත්වා. මෙත්තං කරෝත මානුසියා පජාය. මිනිස් ප්‍රජාවට මෙත්තං කරෝත මෛත්‍රිය කරව් සියලු සත්වේනි සියලු දෙනා සාමේත අසව් සාමේත කියලා කියන්නේ අසව් මෙත්තං කරෝත මානුසියා පජාය මෙත්තං කරෝත ඒකට තවත් කොටසක් අපිට එකතු කරන්න වෙනවා ඒකට හේතුව ඇයි මේ මිනිස් ප්‍රජාවට මිනිස් සමූහයාට මෙච්චර මෛත්‍රිය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිවාච රත්තෝච හරන්ති යේ බලින් යම් කිසි කෙනෙක් රෑ දවල් දෙකේ දෙවියන් වෙනුවෙන් යේ බලින් පින් අනුමෝදන් කිරීම ආදී කරනවාද දිවාච රෑද දිවාච දවල්ද රත්තෝච රාත්‍රියේද පින් අනුමෝදන් කිරීම ආදී කරනවාද ඒ නිසා තස්මාහින් නේ තස්මා එහින් නේ රක්කත අපමත් අප්‍රමාදීව මොවුන් ආරක්ෂා කරන්න කියලා දේශනා කරනවා
අමනුස්සේනි තෙපි සියල්ලෝම මගේ බස අසන්න මිනිස්යන්ට මෛත්‍රී කරන්න රැඳාවල් දෙකෙහිම ඔබට පුද පූජා පවත්වන මිනිසුන් නොපමාව ආරක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒ පිරිසූත්‍ර දේශනාවේ දේශනා කරනවා යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේසුවා යං රතනං පනිත යං යම් ඌ යම් බඳු කිංචි යම් කිසි යම් කිංචි කියලා කියන්නේ යම් කිසි විත්තං මෙතන චිත්තං නෙමෙයි යම් කිංචි විත්තං විත්ත කියලා කියන්නේ ධනයක් යම් කිංචි විත්තං යම් කිසි ධනයක් ඉදවා හුරංවා ඉදවා හුරංවා ඉදවා මෙලව හෝ වා කියන්නේ හෝ කියන එක හුරංවා පරලව හෝ සග්ගේසුවා දිව්‍ය ලෝකේ හෝ යං රතනම් පනීතං යම් ප්‍රනීත වූ ගුණරත්නයක් වේද නනෝ සමං අත්ථි තථාගතේන බුදුරජාණන් වහන්සේට සමං අත්ථි බුදුරජාණන් වහන්සේට සමාන කරන්නට පුළුවන් ගුණරත්නයක් නැහැ ඉදම්පි බුද්ධේ රතනම් පනීතං මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින ගුණරත්නයක් ඒතේන සත්‍යේන සුවත්ති හොතු ඒ සත්‍යයෙන් ඒ සත් ඒතේන සත්‍යේන සුවත්ති හොතු ඒ සත්‍යයෙන් සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේට හා සමාන කරන්න පුළුවන් ධනයක් මෙලව හෝ පරලව හෝ දිව්‍ය ලෝකයේ හෝ කොතනකවත් නැහැ කියන අදහස තමයි ඒකේ ඇතුළත් අදහස කයං විරාගං අමතං පනීතං යදච්චගා සක්‍යමුනී සමාහිතෝ න තේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සත්‍යේන සුවත්ති හෝතු කයං එකඟ වූ සිත් ඇති සාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ කෙලෙස් නැති කරන කයං කියලා කියන්නේ කෙලෙස් දුරු කරන ක්ෂය කරන කයං කෙලෙස් දුරු කරන විරාගං විරාගය ඇති කරන රාගය දුරු කරන අමතං පනීතං ප්‍රණිත වූ අමෘතේ එහෙම නැත්නම් නිවන ලබා දෙන කවුද දේශනා කරන්නේ සක්‍යමුනි සමාහිත්තෝ යදජ්ජග සමාහිත වූ සිත් ඇති සක්‍යමුනි සාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ විසින් යදජ්ජග යදි අජ්ජග යම් හේකින් දේශනා යම් ආකාරයකින් දේශනා කරන ලද්දේ නතේන ධම්මේන සමත්ති කිංචි ඒ උතුම් වූ ධර්මේට න තේන ධම්මේන සමත්ති කිංචි කිංචි න තේන ධම්මේන සමත්ති ඒ උතුම් වූ ධර්මයට සමාන කිසිවක් නැහැ. ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් රත්නයක් නැහැ. මාණික්යක් මැණිකක් නැහැ. එය ඒ සත්‍ය බලයෙන් සත් සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නී සුචින් සමාධිමානං තරිකඤ්ඤ මාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතං හිතෙන සච්චෙන සුවති හොත් මේ සූත්‍ර දේශනාවේ විශේෂත්වයක් තමයි වැඩිපුර තියෙන්නේ සංගුණ වැඩිපුර තියෙන්නේ සංගුණ ධර්මරත්නී ගුණ ගායනා වෙන ගුණ ඇතුළත් වෙන ගාථා දෙකක් තියෙන්නේ කයං විරාගං අමතං පනීතං කියන එකේ ඉදම්පි ධම්මේ රතනම් පනීතං කියලා තිබුණේ ඊළඟට යං බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් කියන ගාතාවත් ඒකෙත් ධර්මරත්නී ගුණ තමයි ඇතුළත් වෙන්නේ. එතකොට මේ ගාථා දෙක තමයි ධර්මරත්නී ගුණ ගැන කියවෙන්නේ. මුලින්ම සඳහන් වුණා බුද්ධ රත්නී ගුණ සම්බන්ධයෙන් ඊළඟට මහා සංඝ රත්නී ගුණ තමයි ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ අවසානයේදී බුද්ධ රත්නී සහ සංඝ රත්නී ගුණ තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. හරි. බලමු ඊළඟට යේ පුග්ගල අට්ඨ සතම්පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනෙයෝ සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතෙන සච්චින සුවත්‍යෝත මහා සංඝරත්නයේ පවතින දක්ඛිනෙය ගුණය සම්බන්ධ කරගෙන යේ පුග්ගල අට්ඨ සතම්පසත්තා යම් පුද්ගලයෝ අට දෙනෙක් සත්පුරුෂයන් විසින් මේ කියන්නේ යේ පුග්ගල යම් පුද්ගලයෝ අට්ඨ අට දෙනෙක් සතං පසත්තා සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරපු චත්තාරි ඒතානි යුගානි හොಂತಿ චත්තාරි ඒතානි යුගානි හොಂತಿ ඒතානි
චත්තාරි යුගානි හොಂತಿ ඒතානි මුන්වහන්සේලා යුගානි චත්තාරි හොಂತಿ යුගල වශයෙන් ගත්තොත් හතරක් වෙති එහෙනම් කවුද මේ යුගල වශයෙන් හතර දෙනා සෝවාන් මාර්ගඵල යුගල එකක් සකෘදාගාමි මාර්ගඵල දෙවනි යුගල ඊළඟට අනාගාමි මාර්ගඵල තුන්වෙනි යුගල අරහත් මාර්ගඵල හතරවෙනි යුගල චත්තාරි ඒතානි යුගානි හොಂತಿ කිව්වේ අන්න ඒ විදිහේ මාර්ගඵලලාභී වික්ෂුන් වහන්සේලා මාර්ගඵල වශයෙන් යුගල වශයෙන් හතරක් තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවකා දක්ෂිනාවට සුදුසු ඒ සුගතයන් වහන්සේලා කෙරෙහි ඒතේසු දින්නානි මහප්පලානි උන්වහන්සේලාට පුදනු ලබන දේ මහත් ඵල වෙනවා මහත් ප්‍රතිඵලදායි මහත් විපාක ගෙනෙන දෙන මහා පින්කම් බවට පත් වෙනවා කියලා තමයි එතන කියවෙන්නේ ඊළඟට යේ සුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තාමතන් විගයිහ ලද්ධා මුද්ධා නිබ්බුතින් ගුංජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු මොකක්ද මේ කියන්නේ යේ යමෙක් සුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි ඉතින් සසුනේ හොඳින් සිල් රකිමින් සුප්පයුත්තා මනාව සිල්වත් වෙමින් කියන එක මනාව සීලාදී ගුණධර්මයන්හි පිහිටපි මනසා දල්හේන දැඩි වූ මනසකින් නික්කාමිනෝ සියලු කාමයන්ගෙන් වෙන්ව නික්කාමිනෝ කියලා කියන්නේ ගෞතම සාසනම්හි ගෙන් වෙන්ව තමන් පැමිණිය තේ පත්තිපත්තා අමතන් විගයිහ ඒ වගේම තමයි තමන් පැමිණිය යුතු නිවනට පැමිණ නිවන් සැප අනුභව කෙරේද තේ පත්තිපත්තා අමතන් විගයිහ තේ ඔවුන් විසින් ප්‍රාර්ථනා කරනද අමතන් නිවනට විගයිහ බැසගෙන එහෙම නැත්නම් පැමිණිලා ලද්ධා මුදා නිබ්බුතිම් පුඤ්ඤමාන ලබන ලද නිවන සංගය කරි අනුභව කරමින් නිවන අනුභව කරමින් කියලා කියන්නේ මෙතන මාර්ගඵලවලට පත් වෙලා නිවන් දැකලා ඒ වැඩ ඉන්න මහා රහතන් වහන්සේලා යේ සුප්පයුත්තා මනසා දල්හේන මනාව සීලාදී ගුණධර්මවල පිහිටලා දැඩි වූ මනසින් නිස්කාමී තත්වයට පත් වෙලා ගෞතම සාසනයේහි ප්‍රතිපත්ති ගරුකව ප්‍රාර්ථනා කරන ලද නිවනට පැමිණිලා නිවන අනුභව කරමින් සිටිනවා උන්වහන්සේ ඒක සංඝරත්නයේ ගුණ රත්නයක් ඒ සත්‍යයෙන් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊළඟට යතින්ද කීලෝ පඨමින් සිතෝසියා චතුබ්භි වාතේපි අසම්පකම්පියෝ තතුූපමං සප්පුරි සංවදාමි යෝ ආර්ය සත්‍යානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනම් පනිතං ඊතෙන සච්චේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පඨමින් සිතෝසියා පොළොවෙහි සිටුවන ලද යතා ඉන්ද කීලෝ යම් ආකාරයකින් ඉන්ද්‍ර කීලයක් පටවින් සිතෝසියා මහ පොළොවේ හිටවපු චතුබ්බි වාතේහි අසම්පකම්පියෝ සතර දිසාවෙන් හම උතුරු නැගෙනහිර බටහිර දකුණ ආදී උතුරු නැගෙනහිර බටහිර දකුණ මේ හතර දිසාවෙන්ම කොයි විදිහට හුළඟ ආවත් මේ විදිහට ඉන්ද්‍ර කීලයක් වගේ වැඩ ඉන්නවා තතුූපමං සප්පුරුසං වදාමි අන්න ඒ විදිහට උපමා කරලා කියනවා සප්පුරුසයින් වහන්සේලා යෝ ආර්ය සත්‍යානි අවෙච්ඡපස්සති මුන්වහන්සේලා ආර්ය ආර්ය වූ සත්‍ය දැකපු අවෙච්ඡ ප්‍රසාදයට නොසැලෙන ශ්‍රද්ධාවට පත්වෙච්ච ලක්ෂණයෙන් යුක්තයි නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුක්ත භික්ෂුන් වහන්සේලා මුන්වහන්සේලා යෝ ආර්ය සත්‍යානි අවෙච්ඡපස්සති ආර්ය ආර්ය සත්‍ය දැකලා අවෙච්ච ප්‍රසාදයට පත් වෙලා ඉන්නවා. උන්වහන්සේලාගේ හතර දිසාවෙන් හමාගෙන හුළඟ හමාගෙන ඇවිල්ලා ඉන්ද්‍ර කීලයක් හොලවන්න බැහැ වගේ මේ සත්පුරුෂ වූ භික්ෂූන් වහන්සේලා ගැන ප්‍රකාශ කරන්න පුළුවන්. උන්වහන්සේලා මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ආර්ය සත්‍ය දැකලා එවගේම අවෙච්ච ප්‍රසාදේන සැලෙන ශ්‍රද්ධාවක් උපදවාගෙන වැඩ ඉන්න නිසා ඒ නිසා මුන්වහන්සේලා කිසිම ආකාරයකින් සෙලවීමකට පත් වෙන්නේ නැහැ සංඝරත්නයේ උතුම් වූ ගුණයක් තමයි ඒ උතුම් වූ ගුණය ඊළඟට අටවෙනි ගාථාව
ये अर्य सच्चा विभावयन्ति गंभीर पन्येन सुदेशितानि किंचापि ते हन्ति भुसप्पमत्ता न ते भवं अट्ठमं आदियन्ति। ये अर्य सच्चा विभावयन्ति यमेक आर्य सत्य मनाव वडद्द गंभीर पन्येन सुदेशितानि बुदुरजानन वहन्सेगे गेंबुरु प्रज्ञाविं देशना करन लद आर्य सत्य यम किसी के नेक वडनवद किंचापिते होंति भुसप्पमत्ता यम किसी विधियकिन किंचापिते यम किसी विधियकिन मे आर्य सत्य वडन अय ते ओहु भुसप्पमत्ता बोहोसेन अप्रमादी वेद्द अप्रमादी उनातन न ते भवं अट्टमं आदियन्ति न ते ओहु अट्टमं भवं आदियन् न आदियन्ति ते ओहु ए भिक्षुन् वहन्सेला अट्टमं भवं आदियन्ति अटवेनि भवयकट गमन् करन्ने नेहे। एकट हेतु मुखक्द सोवान् तत्त्वयट पत्वेच्च भिक्षुन् वहन्से नमक् कवदाकवत् नैवत अटवेनि भवयकट गमन् करन्ने नेहे। आत्मभाव हतक् ऐतुलत धर्म अवबोधय ऐति करगन्नवा कियलयि ධර්මයේ සඳහන් වෙලා තියෙන. ඒක තමයි මේ කියවෙන්නේ නතේ භවං අට්ඨමං ආදියන්ති. අටවෙනි භවයක් කරා ගමන් කරන්නේ නැහැ බුසප්පමත්ත. බොහෝ සෙයින් අප්‍රමාදීව පමා වී කටයුතු කළත්. සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි අදත්ති කිංචි චතුහපායේහි ච විප්පමුත්තෝ चच्चा बिठानानी अबब्भो कातुं इदंपि संघे रतनं पनीतं तीन सच्चेन सुवत्ति होतु। मेतन दी वेदगत्तेनो अपि अर कथा करपु सोवान भिक्षु गेन तमयि मेतन कथा करान्नि। युगल वशयेन तिबुनु भिक्षुन् वहन्सेला अतरिन पलवेनि युगल सक्काय दिट्टि विचिकिच्छा सीलब्बत परामास कियन दस संयोजन वलिन तुनक् नेति करगत्त भिक्षुन् वहन्से। मेतन සහවස්ස දස්සන සම්පදාය සෝවන් පුජ්ජලයා ඒ මඟට පිවිසීමත් සමග සහවස්ස දස්සන සම්පදාය ඒ මාර්ගී ගමන් කරලා උතුම් වූ සෝවන් ඵලයට පත් වෙනවත් එක්ක සෝවන් තත්වයට පත් වෙනවත් එක්ක තයස්සු ධම්මා ජහිතා භවಂತಿ ධර්මියෝ තුනක් ජහිතා දුරු කරන ලද්දේ වෙයි। සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සක්කාය දිට්ඨිය විචිකිච්ඡිතංච සීලබ්බ තංවාපි සීලබ්බත පරාමාස කියන संयोजन तुन यदत्ति किंचि चतुहपायेहि च विप्पमुत्तो सतरापायेनुत् विप्पमुत्तो मिदुनु केनेक् वेनवा सोवान् वेच्च केनेक् कवदावत् अर अपि कियपु आत्मभाव हत ऐतुले सतरापायेट वेटेन्ने नैह। चच्चा बिटानानि अबब्बो कातुं ए वगेम सवदैरुं बरपतल पव् किरीमेन् वलकिनवा आकार हयक वू बरपतल अकुसल कर्म वलट यमु वेन्नेत् नैह। මේකත් සංගරත්නී උතුම් වූ ගුණයක් විදිහටයි සඳහන් වෙන්නේ। කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උද චේතසාව අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතා දිඨ පදස්ස උත්ත මොකක්ද කියවෙන්නේ කිංචාපි කෙසේ නමුත් කිංචාපි යම් මේ කිසියම් ආකාරයකින් කිංචාපි කිසියම් ආකාරයකින් සෝ ඒ සෝවන් තත්ත්වයට පත්වෙච්ච පුද්ගලයා කම්මං කරෝති පාපකං කම්මං කරෝති පව්කම් කරයිද පව්කම් කරාද කායේන වාචා උද චේතසාව කායේන කයෙන් හෝ වාචා වචනෙන් හෝ උද නැත හොත් චේතසාව සිතින් හෝ අබබ්බෝ නුසුදුස්සෙක් වෙනවා සෝ හෙතම තස්ස පටිච්චාදාය ඒ කරන ලද අකුසලයේ හිම නැත්නම් පාප කර්මයේ සංගවන්නේ නැහැ අබබ්බත්තා දිට්ඨ පදස්ස උත්තා ඒ පුද්ගලයා දිට්ඨ පදස්ස උත්තා කියලා කියන්නේ දිට්ඨ පදස්ස නිවන් අවබෝධ කරගත් සෝවාන් තත්ත්වයට පත්වෙච්ච පුද්ගලයා ඒ විදිහට හිත කය වචනේ කියන තුන් දොරෙන් සිද්ධ කරපු අකුසල කර්ම සංගවන්නේ නැති තත්වයට පත් වෙනවා। යම් කිසි අකුසලයක් තමන් අතින් සිද්ධ වුණොත් ඒක කිසිම කෙනෙක්ට සංගවන්නේ නැහැ ඒක ප්‍රකාශයට පත් කරනවා। හරි ඊළඟට වනප්ප ගුම්බේ යතහා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්මේ තතුූපමන් ධම්මවරං අදේශයි නිබ්බානගාමින් පරමං හිතායි ඉදම්පි බුද්ධේ රතනං පනිතං යතින සච්චෙන සුවත්ති හොතු। වනප්ප ගුම්බේ ග්‍රීෂ්ම ඍතුවේහි ගිම්හාන මාසේ කියලා කියන්නේ ග්‍රීෂ්ම කාලේ පඨමස්මින් ගිම්මේ ප්‍රථම මාසයේහි
गिम्हानमासे पटमस्मिं गिम्मे प्रथम मासये वनप्पगुंबे यथा पुस्सिताग्गे मल्लति वन लहबाक जमसे बबलाद वनप्पगुंबे मल पिपिच्च वन लहबाक कोई विधिहेतद बबलान्ने ततूपमं धम्मवरं अदेसाय अन्न ए आकारेट उपमा करला इस्कंद धातु आयतन हा नाना विद पुष्प जाति वलिं पिरिपुन निवन मगट पमुनुनु उतुम धर्मेय ततूपमं ए विधिहेत इस्कंद धातु आयतन आदि विविध पुष्प जाति क्याने विविध धर्म विवरण अतुलत करला निब्बानगामिं परमं हिताय निर्वाणगामी मार्गय बुद्धराजानन भांसे देशना करनवा इदंपि बुद्धे रत्नं पनीतं एतेन सच्चेन सुवत्ति होतु मे बुद्ध रत्नीय तुम्मु गुण रत्नय ओन्न नेवतत् बुद्ध रत्नीय गुणयक् कियवेनवा मम ओबट मतक करनवा मे गाथा वलिं इदंपि बुद्धे रत्नं पनीतं इदंपि धम्मे रत्नं पनीतं ओय विधिहट कियवेन गाथा कियक् तियेनवद कियला वेन वेनम गणन् करला होंदट मे सूत्र देशनाव गन अध्ययनयक् करगन्न कियला मतक करनवा एतकोट तवत् होंदट मे सूत्र के अवबोध करगन्न पुलुवा वरो वरण्यु वरदो वराहरो अनुत्तरो धम्म वरं अदेसा इदंपि बुद्धे रत्नं पनीतं एतेन सच्चेन सुवत्ति होतु वरो उतुम्मु वरण्यु उतुम बव दन्नाव वर अन्यु क्याने उतुम बव दन्न कियन एक वरो वरदो उतुम बव देन्नाव वरदो उतुम बव देन वराहरो एवगेम उतुम बवट पमुनुवन केन अदहस तेनो एवगेम अनुत्तरो धम्मवरं अदेसाय तमंट वडा उत्तमेक नेत्तावु अनुत्तरो धम्मवरं अदेसाय उतुम्मु निरुत्तरवु धर्मयक देशना करा किला कियन्ने नेत्तावु तमंट वडा उत्तमेक नेत्तावु बुद्धराजानन वहन्से उतुम्मु धर्मे देसूसेक अनुत्तरो धम्मवरं अदेसाय अनुत्तरवु निरुत्तरवु काटवत् समान करन्न बेरी धर्मयक ए वगेम काटवत् समान करन्नट पुलुवं केनेक नेवे बुद्धराजानन वहन्से काटवत् समान करन्न बेरी धर्मयक काटवत् समान करन्नट बेरी बुद्धराजानन वहन्से देशना करनवा इदंपि बुद्धे रत्नं पनीतं मेयत् बुद्ध रत्नीय उतुम गुण रत्नीयकि हेतेन सच्चेन सुवत्ति होतु ए सत्य बलयेन सेत् वेवा किला प्रार्थना करनो कीनां पुराणं नवं नत्थि संभवं विरत्त चित्ता आयतिके भवस्मिं तेकीन बीजा आविरुल्लिच्छन्दा निब्बन्ति धीरा यथायं पदीपो इदंपि संघे रत्नं पनीतं एतेन सच्चेन सुवत्ति होतु पेर कर्म्यं गेवी गोस् एति कीनां पुराणं कीनां पुराणं कीनवु क्षीनवु क्षयवु नतिवु पुराणं किल कियन्ने पेरनि नवं संभवं नत्थि नेवत अलुत् कर्म हटगनीमक् नेति नवं संभवं नत्ति नेवत हटगनीमक् नेति विरत्त चित्ता आयतिके भवस्मिन् आयतिके भवस्मिन् अनागते पिलिबंद विरत्त चित्ता दुरुकरन लद सितक् एति नोयलेन हितक् एति ते ओहु उन्वहन्सेला कीन बीजा विरुल हिच्चंदा खीन बीजा केलेस नेमति बीज दुरुकरण लद निब्बंति धीरा यथा यम पदीपो यथा यम पदीपो यथा ओ निब्बंति धीरा ए धीर इन वहन सेला रहतन वहन सेला यथा यम पदीपो निब्बंति पहानक निविला यानव वगे पिरिनिवीमट पत्तिनवा केन अदहस हुंदाय यानी दूतानि समागतानि भूम्मानि वा यानिव अंतलिक्के तथागतं देव मनुष्य पूजितं बुद्धं नमस्सामि सुवत्ति होतु यानी इद यम आकारेकिं मेहि समागतानि भूतानि रसुवावु सत्वेनि भूम्मानि वा यानिव अंतलिक्के बिमहो अहसहियो सिटिन तथागतं देव मनुष्य पूजितं तथागतं देव मनुष्य पूजितं तथागतं देवियां मिनसुन विसिन पूजा पवत्तनु लबन तथागत वु बुद्धं नमस्साम बुद्धराजानन वहन्से नमस्साम
नमस्कार करमु सुवत्ति होतु सित्वेवा जानीद भूतानि समागतानि एक याने यम हेकिन जानी इद यम हेकिन यम आकारेक्य इद मेलो के मेही समागतानि भूतानि रसुवाव सत्यो भूमानिवा जानी वांतालिक्के आहसे ही हो पलवे ही सिटिनवान तथागतं देव मनुसु पूजितं तथागतं बुद्धं नमस्साम देवियां मिनसुं विसिन पिदुम करमन लद तथागत वु संबुद्धराजानन वहांसे वंदीमु सुवत्ति होतु सेत्वेवा ඊළඟට යානීද භූතානි සමාගතානි බුහුමානි වා යානි වාන් තලික්කේ ඒකේ අදහස එහෙමමයි තථාගතං දේව මනුස්ස පූජිතං දෙවියන් සහ මිනිසුන් විසින් පිදුම් කරන ලද තථාගත වූ තථාගත ධම්මං නමස්සාම තථාගත ධර්මයට නමස්කාර කරමු සුවත්ති හෝතු සෙත් වේවා ඊළඟට තථාගතං දේව මනුස්ස පූජිතං දේව මනුස්ස පූජිතං තථාගතං සංඝං නමස්සාම දෙවියන් මිනිසුන් විසින් පිදුම් කරන ලද තථාගත සංඝ රත්නය වඳින්නෙමු සෙත් වේවා. ওই විදිහට තමයි රතන සූත්‍ර දේශනාවේ අදහස් පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙන ඉතින් ඊටමත් වටින වැදගත් වෙන සූත්‍ර දේශනාවක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ආදී මාර්ගඵලවලට පත් වෙමින් භික්ෂුන් වහන්සේලා ගමන් කරන ආකාරයත් ධර්ම රත්නයේ සුවිශේෂත්වයන් පිළිබඳවත් එවැගේම උතුම් වූ බුද්ධ රත්නයේ සුවිශේෂත්වයන් පිළිබඳවත් මේ සූත්‍ර දේශනාව කතා කරලා තියෙනවා. ඉතින් අපි ඊටමත් ඉක්මනින් ඔබට තේරුම් ගන්නට පුළුවන් වෙන විදිහට කතා කළේ නැවත වතාවක් අපැහැදිලිත්වයන් තියෙනවා නම් බලන්න වේගෙ වැඩි නම් නැවත වතාවක් බලන්න එතකොට ඔබට කාරණාවන් පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබෙවි. හොඳයි. පිරිවෙන දහම්පාසල අපේ YouTube නාලිකාවෙන් මේ සාකච්ඡාවන් සමග ඔබට සම්බන්ධ වෙන්නට හැකියාව ලැබුණේ. ඊළඟට අපි ඊටමත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා 7 වෙනි පාඩම ඔබට මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්නට. එහෙමනම් පිරිවෙන දහම්පාසල අපේ නාලිකාවෙන් සමුගන්නව. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.